आयुमान मन टोने मन आरती अदप्ति ओगलन कथा करने एक काले नम्मा तामत नमत यागन सुपिरमगने संगीत भंडार संगीत ऋत्मेमति ओह कौद अभीगेम ये तेमा वे यल सदन विलातिबू तरु अरुंधति कियन गीतेम अति ओह कौद अभी हनुराकन सिंगल संगीत वेणुवेन दवंत मेहवर किष्टकन लद अतरम श्रीलंका वे संगीत श्रेष्ठ संगीत कर्मांत्यक्बवट परिवर्तने करंद वेहसमहासिवन मेराटे जीवत्वन සියලු වාද්‍ය ශිල්පීන් පිළිබඳ නිරන්තරයෙන් සුවා බලමින් ඔවුන් අර පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් පරම්පරාවක් බවට පත් කරන්න වෙහෙස වුණු වෙලාවකට සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට අපි හඳුනාගත්ත තවත් විටකදී ඉඳ හිට ලිව්ව ගීතයකදී ඔහුගේ රසභාවයන් පිළිබඳ අපි කතා කළ තවත් තැනකදී සැක්සෆෝන් වාද්‍ය ශිල්පියෙක් විදිහට ෆෝචුන්ස් කණ්ඩායමේ සුදු ප්‍රපාතවත් ඒ චරිතය දිහා අපි පුංචි තිරයෙන් බලන් හිටපු අතීතය මේ සේරමත් එක්ක මතුවෙච්ච महामानसिक गुणांग्यांगिन सदुम्लत संगीत संकलन म्यूजिक अरेंजमेंट पिलिबंद कथाकिरी मेदि कृतास्त ज्ञानयक्तिब अद्वितीय चरिते पिलिबंद कथाकरन्न अपि सूदानम वेन्ने पेरवदन दिगवेडिनं समावेन्न ओहु पिलिबंद सटहन उत्कृष्ट किरीमट मे अपि सूदानम वेन्ने नक विलीला बिहिकरन पदवलक रिद्म्याक समग गीयक लेस जीवे लबन्ने සංගීතඥයෙකු අතින් වීරසිංහ ආරච්චිගේ එඩ්වඩ් ස්ටැන්ලි පීරිස් 1941 ජූනි 13 වනදා සෙන්කඩගල පුරවරයේදී උපත ලබන්නේ අති දක්ෂ එකෝඩියන් වාදකයෙකු වෝල්ටර් රිජිනෝල්ඩ් මහතාගේත් ජොසලින් සිල්වා මහත්මියගේත් පුතු ලෙසින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිප් 4 හැදෑරු හේතෙම එවකට වඩා දක්ෂතා දක්වුවේ චිත්‍ර ශිල්පියෙකු ලෙසින් එහෙත් සිය පියාණන්ගේ ආභාෂයෙන් ලද සංගීතයේද ඔහු සිය ජීවිතයෙන් ඈත් කළේ නැහැ පාසලෙන් සමුගත් පසුව ස්ටැන්ලි පීරිස් සිය පළමු වෘත්තීය ස්ථානය ලෙස තෝරාගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි එහි විදුලි සංඥා හුවමාරු නිලධාරියෙකු ලෙස සේවය කරන අතරතුරද ඔහුගේ සිත රැඳුනේ අපූර්වට වර්ණ ගලපන චිත්‍රයක් රිද්මේට ස්වර ගැලපෙන සංගීතයක් ගැනයි ඒ නිසාවෙන්ම නාවික හමුදාවට සමුදෙන ස්ටැන්ලි පීරිස් ගුරු විද්‍යාලය හරහා තමන් සිප් 4 හැදෑරූ ශාන්ත අන්තෝනි විද්‍යාලයේම චිත්‍ර ගුරුවරයා ලෙස ගුරු වෘත්තියට එළඹෙනවා ඒ සේවය කරන අතරතුර අසල් වැසියෙකුගෙන් ලද කැඩුණු සැක්සෆෝනෙන් යලි සංගීතයට පාන ඇලුම්කම නතර වූයේ මෙරට සදාකාලික ගීපකුරක සංගීත නිර්මාණ හිමිකම ඔහු නමින් ලියවා තබමින් මිල්ටන් මල්ලවාරච්චි කැවූ අමා රන් හැඟුම් ගීයේ සිට ලෙඩ ඇඳෙහි සිට නිර්මාණය කළ ශෂිකා නිසංසලාගේ සෙත් කවියක් ගීතේ දක්වා ඒ ගී නිර්මාණ ගඟුල ගලා ගියා චිත්‍රපට පහක සංගීතයේද නිර්මාණය කළ ස්ටැන්ලි පීරිස් පෝචුන් සංගීත කණ්ඩායම සමග තවත් සුවිශේෂී සංගීත චාරිකාවක නෙළුණා ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ගීත අනුවාදනය මුනි නන්දන සිරිපාද ගීතයේ සමගින් ඔවුන් නිර්මාණය කළා 1941 ජූනි 13 වනදා උපත ලබා 1963 ජූලි 13 වනදා මාගරිටා පීරිස් මහත්මිය සමග විවාහ වූ හෙතෙම 2002 ඔක්තෝබර් 13 වනදා බෙලොවින් සමුගත්තද සන්සුන් මුදු සිනහවකින් වූ සරසා සැක්සෆෝනිය වයනා ස්ටැන්ලි පීරිස් අද මෙන් හෙටත් අපේ මතකය තුල සදාකාලිකයි මේ බෑන්ඩ් එකේ නම ෆෝචුන්ස් Thank you.
මේක නියමව නැත්තම් ප්‍රධානියා ස්ටැන්ලි පීරිස් කියන සංගීතවේදියා. स्वामी पुरुष गति गुण मुद्दूम दी ओब अभी मे कथाकरण धन हनुगत तुरुतुरुण अभे स्टैल सतुतिबिन मे निर्माण शक्ति संगीत वितर सीमा नोनु महा विशाल परसरे गुण तैक्व ओब हुदिम दिटियंग अभी ओके दक्षता पिलिबंद चटाकड़ तुंगा क्वटिन විශේෂයෙන්ම මිනිස්සු ඇසුරු කිරීම මිනිසුන්ට ආදරේ කරුණාව දයාව කාටවත් කවදාවත් වැරද්දක් කියන්නේ නැහැ මං හිතන්නේ මං වැඩිම ෆෝචන්ස් ගෲප් එකෙන් තමයි දැනගත්තේ මොන වැරදි කරත් එයා ඒ වැරදි කතා කරන්නේ නැහැ ඒගොල්ලන්ට සමාව දීලා හැමදේම කරනවා එතකොට එයාගේ සංගීත ජීවිතය පටන් ගත්තේ ඇත්තටම කිසිම කෙනෙක් නොදන්න දෙයකින් එයා ඉස්සෙල්ලම පොඩි කාලේ සංගීත ඉස්සෙල්ලම පොඩි කාලේ හරි දක්ෂයි එයාගේ අයියා කෙනෙක් හිටියා නේවි එකේ මේ අත්තික වැඩ කරපු එයා තමයි එයාට ඉස්සෙල්ලා මවුත් ඕගනයක් කරන් දුන්නා ඒ මවුත් ඕගනකින් තමයි සංගීතය පටන් ගත්තේ ඇත්තටම මවුත් ඕගනෙන් සංගීතය පටන් ගන්න හැමදාම ස්ටැන්ඩ්ලයි ගෙදර හැන්දෑරු සාජ්‍ය තියෙනවා ඒගොල්ලන් පවුල කට්ටිය මේක තියලා එයාගේ මස්සිනා කෙනෙක් හිටියා ඒතුට නංගි කෙනෙක් හිටුන සුන්දර සින්දු කියන්න පුළුවන් ඒ මස්සිනා කොහොම හරි මාසෙට සැරයක් ගෙදර බදවුවා ක්ලාස්ටි ගන්නවා පැදුරු පාටිය ඒකට මේ ඔක්කොම ලකිතුල යා සින්දු කියනවා මිලට නෑනවා ඒකට ඇත්තත් මල්ලි කෙනෙක් හිටියා තව යනංගි තමයි හොඳට දක්ෂ සින්දු කියන්නේ කැමති හැමදාම උගල හන්දාර එකතුල පාටි දානවා ගෙදර ඒ පවුලම කට්ටිය එකතු වෙලා ඉතින් එතකොට ඒ අයියා තමයි යාට ඉස්සලාම මේ මවුත් ඕගෙන කරන් දුන්නේ මවුත් ඕගෙන රන්දි මවුත් ඕගෙන නම් සින්දු පිම්මින්නේ ඒකෙල්ල ඩොලෙක් ඩොල් කී කකුලි තනියා කරගෙන මවුත් ඕගෙන පිම්ම පියර ඩොල් කී තනියා කරන් සින්දු කියනවා इतना इंस्ट्रुमेंट सैक्सोफोन सह इतना अति दक्ष संगीत निर्माण करे गायक वादे मे फोर्चून स्कीन खंडा पुते मे संगीत खंडाएं भगवान मतलब संगीत खंडा तीपन पीटपू अंक एक संगीत खंडा मीट मस कीपेकटीसलाइटी तमंगन कथागर मत मत महिंद वचन महिंद कील शिल्पी नेह स्टैनली पीरिस नोहिटियान इतनी मे कथ अद पटांग एक मगे जीत काले मीन दया मे इक माव मे मे माला पोड़ काली तम हेट गी माव तोरगत तोरगन उड़े तम මට හැම දෙයක්ම කියන්නේ සංගීතය ගැන හැම දෙයක්ම හැම පුහුණුවක්ම ඇතර එතනින් ලැබුණා. ඉතින් ඒ ඇත්තටම මේ හැම මම කියන්නේ හැම නිර්මාණයකට වගේ 90ක් 99ක් ඇතර මම සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ ඉතින් ඇත්තටම ලීඩ් මම ලීඩ් গিitar නිවාදනය කරන්නේ. ඉතින් ඒ තත්ත්වෙට මාව බය නැති කරලා මාව මේ දෙවන්තින් එක්ක හො කරලා ඒ කියන්නේ මම අපි කොළඹට එනකොට හුඟක් අපිට වැඩි හුඟක් මේ ක්ෂේත්‍රයේ හිටියේ හුඟක් මේ
ඒ කියන්නේ අපිට ප්‍රවීණ අය ඉතින් ඒගොල්ලොත් එක්ක එකටම වැඩ කරන්න ඇත්තටම සැනලේ තමයි අපිට සැලැස්සුවේ ඉතින් ඒක තමයි මම අදටත් ඒක ඒක මම කවදාවත් මම මෙරකල් මේක අමතක කරන්නේ නැහැ මම හැමදාම මම මතක් කරනවා ඒක මම ඇත්තටම ස්ටුඩියෝ එක ගිහිල්ලා වාඩි වුණාම ඒ කියන්නේ මම වාදනය කිරීම විතරක් නෙවෙයි මේ කියන්නේ මාත් එක්ක වැඩ කරන අනික් සහෝදර වාදින් ශිල්පීන් හසුරව ගන්න කොහොමද කියන එක පවා අපිට සැනලේ අපිට ඒක කියලා දීලා තිබ්බා ඒ කියන්නේ යා කරන හැටි අපි බලන් ඉඳලා තියෙනවා ඉතින් මේ ඉතින් ඒක සහ මේ මේ ඕනම වැඩක් බය නැතුව වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් අපිට මේ එයා තමයි අපිට නිර්මාණය කරලා දුන්නේ संगीत शिल्पी संगीत शिल्पी सुप्रीम गणेश संगीत शिल्पी संगीत खंडा हिट मंगित लंका वेडिम रेकॉर्डिंग्स करना गापु संगीत मंगित भंडार महात्मा चलकट एक्सपीरियंस ජරකට ටැලන්ට් එක ගෞරව කරන ලංකාවේ ඉහළම පෙළේ ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් වෙන මහින්ද බණ්ඩාර. ඒකට ඕගලන්ට හිතන්න පුළුවන් මේ සංගීත කණ්ඩායම මොනතරම් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවද. ඒක විශේෂත්වයක් තව තිබුණා. ඒගොල්ලන් පර්කෂන් පාවිච්චි කරා. ලයිව් පර්කෂන් ඒ කියන්නේ තබ්ල ඩොල්කි එව්වත් පාවිච්චි කරා. කියන්නේ මම කැමති තාත්තගේ රස විඳීම ගැන කතා කරන්න. තාත්ති හැම කෙනෙක්ගේම මේ සංගීතය අහනවා. ඒ කියන්නේ හින්දිද හැම ලැටින් ඕ හැම මං හිතන්නේ තාත්තිට එක එක විදිහේ සින්දු හදන්න මේක හම්බුනේ ඒ අහන සින්දු අනිත් එක තාත්ති හැම කෙනෙක්ගේම කවදාකවත් සංගීත මොනහත් පහත් කළා කතා කරපු කෙනෙක් නෙමෙයි හැම දෙයක්ම හැම මිනිස්සෙක්ම අගයපු කෙනෙක් සැක්සෆෝනිස්ලා හිටියා එයා නම් ජයන්ත දිසානායක තමයි
මාත්‍ය තවල් කෙනෙක් ගොඩක් හිටියා ප්ලේස් ලා මුදොර රිදම් ගිටාර්ස් කෙනෙක් මම ඉත මේජන් ටීවිස් ස්ටැන්ලි පීන්ස් කී මාත් මල්ලි ඒ වගේ ට්‍රම්ස් වාදකයා වෙස්ට් ඉතින් ඒ වගේම ප්ලේස් ලා ගත්තම ඔක්කොම සුපිරිගණී සංගීත ශිල්පී මේ සංගීත කණ්ඩායම ගැන කතා කරන්නේ හේතු කීපයක් තියෙනවා. ලංකාවේ අලුත් පරපුරේ සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙන්න සංගීත කණ්ඩායමවල ඉන්න දරුවන් පුතේ මේ ෆෝටෝස් කියන සංගීත කණ්ඩායම ගැන හරියට දන්නේ නැහැ. තේරුණාද? මේකට හේතුව ලංකාවේ අර සිලබස් එකේ ඉතිහාසය අයින් කරන වගේ කතා කරනවා මේක. ඉතිහාසය අපිට සංගීතයේ තිගෙන ගන්න එක සංගීත ඉතිහාසය කියන්නේ මේ මම කියන්නේ සංගීත ශාස්ත්‍රීය ඉතිහාසය. උගල දැනගෙන තියෙන්න ඕන කවුද ලංකාවේ හිටපු හොඳ සංගීත කණ්ඩායම්. ජනප්‍රිය විතරක් නෙමෙයි හොඳ සංගීත කණ්ඩායම්. ඒගොල්ලෝ උන්ගේ හිටපු ප්ලේස් ලා කවුද? ඒගොල්ලෝ කරපු නිර්මාණ මොනවා? ඒගොල්ලෝ කරපු රෙකෝඩින්ග්ස් මොනවා? ඒගොල්ලෝ මොනවද කරලා තියෙන ශාස්ත්‍රීය කියලා තියෙන සේබ. අමාරු විට ඔගොල්ලෝ නොදන්න ගොඩාක් ඕගොල්ලෝ ලියුවොත් ඒ සංගීත ශිල්පීන් ගැන සංගීත කණ්ඩායම් ගැන කතා කරනවා. හැම කැසට් එකේම ඉංග්‍රීසි එකක් නම් E01 කියලා තියෙනවා. ටැමිල් නම් T කියලා හැම එකෙම පැත්තක මෙහෙම සටහනක් තියෙනවා. සටහනක් තියෙනවා. අර ඒක අර ස්ටිකර් කරන මේ මැෂින් එකක් තිබ්බා. ඒක හැම එකෙම තියෙනවා සටහන් කරලා. කොච්චර වටිනවද මේ කතාව නේද? මයින්දයා දැන් මම අහලා තියෙන විදිහට ස්ටැන්ලි පීරිස් තමයි ලංකාවේ ගී අනුවාදනයක් සැක්සෆෝනෙන් පළමුව වරට පටිගත කරන තැනැත්තා. ඔහුගේ මේ සැක්සෆෝන් අනුවාදන පිළිබඳ සටහනක් ඔබෙන් අවශ්‍යයි. ඇත්තම මං හිතන සූර්ය ඔක පටන් ගත්ත ඉස්සෙල්ලාම ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන්. ඒකේ මමත් එතකොට ඔය ඇහුවා පොඩි කාලේ. මං හිතන්නේ ඕකට මේ ජී.එස්.පී. රාණි මහත්මිය තමයි ආරාධනා කෙරුවේ මේ වාදන ඒ දසල වාදන හරි අඩුයි මම හිතන්නේ ලංකාවේ තිබ්බා. ඉතින් ඕකට මුළු ෆෝචුන්ස් බෑන්ඩ් එක එතකොට මම හිතන්නේ කීර්තිගේ අයියා තමයි ලීඩ් ප්ලේ කරේ පද්මසේ රූපරත්න. එතකොට සරත් වික්‍රමත් ආවා මම හිතන්නේ ඕගන් වගේ වාදනය කරන්න. මුළු මයින්ද ඉන්නත් අපිට දැන් ඉස්සර ගුවන්විදුලි සංස්ථාවේ අර දැන් පැය ඉවර වෙනකොට අන්තිම කොටසට ඒ කියන්නේ පැය සම්පූර්ණ වෙන්න පොඩි ගැප් එකක් තියෙනවා. ඒකට ෆිලර් එකක් අපි කියන්නේ. ඔව් ඒ වගේ වාදන අවශ්‍ය වෙලා තිබුණා ඒ කාලේ. ඒක නිසා තමයි මේ ආරාධනාව ලැබුණේ නේ. ඉතින් වාඩත් ඇහිලා ඇති ලස්සන සින්දු ටිකක් තිබ්බා. කප්සෝ නන්දක්කයි කප්සෝ ආස්කල්. එතකොට කුණ්ඩුමනි මාපාවීයයි කියලා. එතකොට වික්‍රයයාගේ තිබ්බා නලවා ඉසරලව නලවා කියලා ඒක ඒ ඔක්කොම එදාසල ඉන්ස්ට්‍රුමෙන්ටල් කරපුවා. ඉතින් ඒවා මෑත කාලයක් වගේ එක කාලයක් ඇහුණව දිගටම. එයා තමයි ඇත්තටම ඒ ඕකෙන් තමයි ෆෝචුන්ස් කියන මේ නම ඇත්තටම ආවේ කඳුරට මෙහෙම බෑන්ඩ් එකක් ඉන්න ඒගොල්ලෝ කියලා. ඉතින් තමයි මම හිතන්නේ මිස්ටර් වික්‍රමසූරිය ඔක අහලා අර සූර්ය ෂෝ එකේම බාර දුන්නේ. ඒකෙන් පස්සේ තමයි අර ඒකෙන් තමයි ඇත්තටම ගොඩක් අපි කොළඹ මේ කොළඹ කට්ටියත් එක්ක මේ ගොඩක් ඒ කියන්නේ ෆෝචුන්ස් කියලා මෙහෙම කණ්ඩායමක් ඉන්නවා කියලා. තර කොළඹ තිබ්බ හොඳ ලොකු බෑන්ඩ්ස් තිබ්බා. ඉතින් මේ දැනගත්තේ ඒකෙන් පස්සේ තමයි. නමුත් ඕගොල්ලෝ හැමතිස්සම කල්පනා කරන්න හිතන්නේ පුතේ දකින්නේ ටීවී එකෙන් පෙන්වන සාජෝ මේ මාධ්‍ය වලින් පෙන්වන සෝෂල් මීඩියා වලින් දාන YouTube වලින් දාන සංගීත කණ්ඩායම් ගැන විතරයි මෑත කාලේ මෑත ඉතිහාසය. එතකොට හැමතිස්සම පුතේ ජනප්‍රිය වෙන්නේ මම කලිනුත් කියනවා වගේ දක්ෂයින්ම නෙමෙයි. එන ජනප්‍රියන දක්ෂයින්ම නෙමෙයි. වෙන වෙන ක්වලිටීස් තියෙන කට්ටිය ජනප්‍රිය වෙනවා. ඉතින් මෙහෙම කිව්වොත් ඕගොල්ලන්ට ජනප්‍රිය සහ දක්ෂතාවය අතර තියෙන
ගැප්පෙක ඔගලන්ට අඳුර ගන්න තියෙන හොඳම උදාහරණයක් මම ඔගලන්ට දෙනවා පොඩි කතාවක්. ඒක මහින්ද බණ්ඩාර මහත්මයා මාත් එක්ක යම් දවසක පොඩි කතාවක් බහක් ගත්තී. කියපු කතාවක් එතුම මේක කියන්න කියලා කියපුවා නෙමෙයි. ඒක මට පෞද්ගලිකව නිකන් කියපු දෙයක්. මම හිතනවා මේක ඔගලන්ට වැදගත් වෙයි කියලා. මේ ෆෝචුන්ස් කියන සංගීත කණ්ඩායමට මේ කතාව වැදගත් වෙනවා. මොකද මේ කතාව उल्दान में तुम्हारा विवाह लाइन ने लंका जनप्रिय संगीत वेदी ने कुन लता वाल्पल महात्मी के दुआ देख तंगिका बंदार महात्मी देख ये तो कुछ ये लता वाल्पल महात्मी के उड़ा हितवाद कमा दाख कर हितवाद कमा दिए ना अंगिंग ने शुरू करना लंका पे උද්දම තලයේ ඉන්න දේශපාලඥයෙක් ඉඳලා තියෙනවා තාමත් ඉන්නවා يعني අධිපතිවරණෙට ඉන්න විපක්ෂ නායකයෝ ඒ වගේ ඕකට හිතන්න සහ එතුමා හොඳ සංගීත ශිල්පියෙක් කියලා අපි දන්නේ ආහන්නේ ගායනා ගන්න වාදනය කරන නිසා සංගීතෙට බොහොම ලැදි මේ සුපිරිගණයේ ලංකාව ගන්න දේශපාලඥයෙක් එතනම මම මේ කතාව කියන්නේ දසවන රැව් දුන්න ගීත ධන මන පිනවන මේ ගීත රට රටවල අහපු ගීත නට නට මං ගයපු ගීත ලතාවල්පල් මහත්මියගේ හිතවත් කම නිසා හැම අවුරුද්දම ඇයට සුභ පතන්නේ බර්ත්ඩේ සුභ පතන්නේ එන අවස්ථාවක මහින්ද බණ්ඩාර මහත්මයා ගෙදර ඉන්න වෙලාවක අහලා තිනවා ලතාවල්පලගේ කවුද මේ එකින් එක දැන් අපි විශ්ලේෂණය කරගෙන යනවා නේද ගැඹුරු ප්‍රශ්නයක්. දැන් මේ එකක් ලංකාවේ අනාගතේ රට බාර ගන්න සංගීත ශිල්පී ආර්ථික සියල්ල බාර ගන්න ඉන්න දේශපාල. එතකොට සංගීතයට සේවයක් කරයි කියලා එවෙල්ටම හිතාගන්න බෑ නෝලන්ට. මොකද මහින්ද බණ්ඩාරව දන්නේ නැති සංගීතයේ මේ මහින්ද බණ්ඩාරගේ සංගීත ශිල්පියා මුලින්ම දෙවැන්තියව දන්නේ නැති දේශපාලඥයෙක් කියලා අහන මෙතුමින් කවුද මේ? එතකොට සංගීත ශිල්පියට සේවයක් ලැබෙන කෙනා ඉඳලා ඉඳලා ඉන්නවා දෙවනි. ඒ උත්තර දෙනවා මොකද? මේ මගේ දුව බැඳලා ඉන්න එක්කෙනා තමයි මේ. ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ. මෙයා මොනවද කරන්නේ? පළවෙනි කොට දැන් මේ සංගීත ශිල්පී කියලා දන්නෙත් නෑ මෙයා මොනවද කරන්නේ මොකුත් දන්නේ නෑ තේරුණාද තාත්තේ ඊට පස්සේ ඇයගෙන් උත්තරයක් ලැබෙනවා හොඳ ආ මෙයා මියුසික් කරන්නේ නෑ ගිටාර් ගන්න කෙනෙක් එතකොට මේ කවුද මේ දේශපාලකයන් අහනවා ආනව කියන තැනින් නවත්තලා මම මේ පොඩි පැහැදිලි කිරීමක් ආපහු කරලා තමයි ඒකට උත්තර දෙන්නේ. මම මේ කියන්නේ අනේකේ කිසිම සංගීත ශිල්පියෙකුට අගෞරවයක් දක්වන්න නෙමෙයි මම කියන්නේ. මේ කියන්නේ මේ ෆෝචුන්ස් කියන සංගීත කණ්ඩායම සහ දැන් ලංකාවේ තියෙන ජනප්‍රිය සංගීත කණ්ඩායම් වලට ඇති වෙලා තියෙන තත්ත්වය ගැන පැහැදිලි කරන්න මේ ගන්න උදාහරණයක්. හරිද? right. මහින්ද බණ්ඩාරගේ මහින්ද බණ්ඩාර කියන චරිතයේ පුතේ නිල් වර්ණ කුල සූර්යගේ පැත්තේ නෙමෙයි මෙයා වෙන පැත්ත.
කියන්නේ ලංකාවේ සුපිරිම ගණයේ මියුසිෂියන්ලත් එක්ක ඒ කියන්නේ ලංකාවට පු උසස්ම ගණයේ සංගීත ශිල්පීන් එක්ක වැඩ කරපු සහ රෙකෝඩින් කරපු නිර්මාණ කරපු දෙවෙන්ද සංගීත ශිල්පී තාමත් එහෙමයි නීල් වනකොළසූරි කියන්නේ ජනප්‍රිය ජනප්‍රිය සංගීත කණ්ඩායම සම්ප්‍රදායසිතුමා හදාගෙන එතුමා කරපු කාර්යභාරය වෙනස් එතකොට ලංකාවේ ප්‍රසිද්ධ ගුණය මොකද්ද වැඩිපුරම ඒකෙන් මහින්ද බණ්ඩාර වැඩ කරපු ෆෝටුන් සංගීත කණ්ඩායමද සම්ප්‍රදාය සංගීත කණ්ඩායම සේවයවල් දෙක හැබැයි පැති දෙක එතකොට අර දේශපාලඥය දන්නේ සම්ප්‍රදාය නිල වරකුළු සේවය මහින්ද බණ්ඩාර දන්නේ ඔගොල්ලන්ට හිතාගන්න පුළුවන් නේද හැමතිස්සම පුතේ තියෙන ජනප්‍රිය සංගීත ජනප්‍රිය වෙන්නේ යම් යම් වෙන වෙන මාර්ග අපි නීල් වරකුණු සූරේතු මාකරේ අර අපි උදාහරණයක්ම සාලාගේ සිද්දුව ඒකේ පළවෙනි අපේ තාමෝලිය තියෙන ආච්චි උනාත් මොකද හොඳට ලව් කරන නගර සිද්දු ගාපු ගමන් ෆුල් පොරවෙලා හැද වෙලා ගිහිල්ලා මිනිස්සුනි ෆුල් චූන් වෙලා බැනලා වෙන කේස් ගිහිල්ලා කොහොම හරි ඒක ජනප්‍රිය වෙලා එතුමා ඒ වෙන මලින් නැතිද කියලා जनप्रिय කවද දන්නේ එතකොට අර දේශපාලඥය ඔන්න ඕකට දෙන උත්තරේ තමයි මේ ෆෝටුන් සංගීත කණ්ඩායම සා ලංකාවේ සංගීතයට ඇති වෙලා තියෙන්නේ ශීශ්‍රේට වක්‍රාකාරව ඩිරෙක් කොහෙම සේවය කරන සමහර සුපිරි මියුසිෂියන්ස්ලා මිනිස්සු දන්නේ දන්නේ හිත ඉල්ලන තරු අරක මේක අර පැදුරු පාටේ මේ බෝවට ගෙන්නන අර හැම දෑම ගෙන්නන ගොබ්බරැල විතරයි තේන අර වට ගෙන්නන ඔය ටීවී වලින් මාධ්‍ය වලින් පෙන්නන ගෙන්නන හැම දෑම ගෙන්නන කවුරු ඉල්ලනවා දන්නේ ඔය තරු मुखा इलेनोदे वैथिंग निष्पादक मंडल अद्यक्ष मंडल उम्म गिन्नला उम्म तरुगर उम्म लंका मीसम पिस्सुगर सेट तरुगर इंदा इलाम उद म्यूसीशियन गिन्नला यम प्रयोजन करतकोट जनप्रिय जनप्रिय हिता සියල්ලම පැත්තෙන් මාර වැඩකාරලක් මාර දක්ෂයවත් නෙමෙයි කියන්නේ. තව උදාහරණයක් දක්වොත් මෙහෙම. ඕගොල්ලෝ හොඳට හොයලා බලුවොත් සින්දු කියන්න බැරි වැඩි බැරි කට්ටිය තමයි මාංශේ වෙලා ට්‍රැක් හදාගෙන channel පස්සේ ගිහිල්ලා ඔය ආටිස්ට්ලට හරින් පස්සේ ගිහිල්ලා අනිවට සින්දුවක් කියන්න channel එකේ CD දීලා සල්ලි වියදම් කරලා මහන්සි වෙලා जनप्रिय व्यक्ति उत्साह जनप्रिय विलाधीन सिंधुन मनुष्य गायक विलाट मट थिंग उदाहरण सहित सिंधु ओरिजिनल रिकॉर्डिंग आउटफ्लेक्ट सिंगर लिस्ट दिखा परंपरा मत कैल दाल तिन्न මෙන්න මේ තැන් වල ෆ්ලැට් කියලා තෝගලන්ට පෙන්නලා ඒ පිළිගන්නේ නැත්තම් වොයිස් එක ගලවලා දාලා මෙලඩයින් වලින් දාලා ඕගලන්ට පෙන්වන්න බුණා මෙන්න මේ නේ නෝට්ස් ෆ්ලැට් සින් කරන කියලා ඒ කියන්නේ අපි කිව්වට ඇතේරෙන්නේ නැත්තම් සොෆ්ට්වෙයාර් වලින් හරි පෙන්වන්න බුණා එච්චරකට සුපිරි ගායක කෙනෙක් මේ වගේ ඉන්නේ ඒක ජනප්‍රිය වෙලා තියෙන මේ ඇත්තට මාර බොරවල් නෙකින් මාර බොරවලුත් ඉන්නවා සංගීත කණ්ඩායම වගේ ගමන් ගායන ගායක හොඳ කට්ටියක් ඉන්නවා වැඩිපුර මේ ජනප්‍රිය වෙලා තියෙනවා ඔන්න ඔය කතාවම තමයි ෆෝටුන්ස් කියන සංගීත කණ්ඩායම. මේ සංගීත කණ්ඩායම පුතේ අති දක්ෂ දෙවන්ත සංගීත ශිල්පීන් රසක් හිටපු ලංකාවේ වැඩිම රෙකෝඩින්ග්ස් ගහපු
आपू बैंड अतरिंग तले बैंड म्यूजिक क्षेत्र यम करबू संगीत स्वर्ग से पादा सुरंग पवने विनीत सालम उपे मयहने नलवन वासिहिने नलवन वासिहिने अबे देख खागे हरे हो पोचुच पेंडे दन्ना ने मन दन्ने मुखा दन्ने ये दन्ने का किया ने बै मट में तेरे अरे दन्ना के लिए किएने का किया ने बै अरे अजूत गोब लाचुरुस बैंड अभी कट्टी दिशा होगा महिंद भंडार महात्मा प्रोग्राम करण देख विस्तर मुखद संगीत स्कीमें रूल स्टेज लंगट बला playing a balance a roop tama e kanitti e lassana cassette piece ekak dema wage putuma kara lassana play karu band ekak rosa dondio gomario bolognere na aava aata dura raten navenne hata aava ha ha काले गोवेदी किया बुदेवा कबरिंगा राग ताल साधे नटन कीवा रोसा रीटा आशा वीरा केतुकी मेवा मिर्गी मेवा समहारी टोगुल्ले पारना रिकॉर्डिंग में हुआ और पारना रिकॉर्डिंग है समहारी टोगुल्ले समहारी में आम ये दें बैंड्स होगे मैं आ रे कटने निकले रोल ने पदार्था किन्ना दी ना क्यों ना यही मगर तो लोग के किसी दिया दें निक पसुगिया गलबन में एक आले ताक्षिण्य तिबुन्ने ये नगन्ना तेवं तिबुन्ने वो हम प्रश्न में दम दम एक वो लेक्चर स्टैंडर्ड डे एक आल लेक्चर स्टैंडर्ड डे के लिए प्ले करें सा वैध करें देंगे तीन मुहाद यूट्यूब पे दाग करता हूँ कोई दिन का नहीं बताती हूँ एक निशा उनको हम जिस समय बैंड का कोई काल ने पटन करना थी नहीं एक काल मुनाद तीव्र ताक्षण है तीव्र यूट्यूब तो बुला दिन का मुनाद तीव्र एक काल रिकॉर्डिंग स्टूडियो के लिए मुनाद तीव्र अरे स्पूल दान ने कह रहा है नहीं हुए एक बार रिकॉर्डिंग ඒ වගේ තාක්ෂණයක් තියාගෙන තියෙන කාලේ මේ වගේ බෑන්ඩ්ස් පුතේ ලංකාවේ පුදුමාකාර මෙහෙවරක් කරපු බෑන්ඩ්ස් Lovely, lovely, lovely looking, a pretty and lovely, lovely looking thing. Oh,
she's the roly-poly, lonely-looking, roly-poly, lonely-kicking, roly-poly, pretty foxy hen. අද මගේ ගෙදර දවස් දෙකක් විතර ඉඳින් තිනා කටුගස්සට මාවිල් මඩේ ඉන්න කාලේ ඉතින් මම බෑන්ඩ් එකගෙන කතා කරන්නේ මේ බෑන්ඩ් එකේ දේවල් ඕගොල්ලෝ හොයන්න වඩේ ඉගෙන ගන්න දේවල් තියෙනවා බෑන්ඩ් බැලන්ස් එක අනිත් එක බලන්න ඒ කාලේ ඉඳන් බෑන්ඩ් එක අඳින පිළිවෙල බලන්න කොච්චර නම්බුකාරී විදිහට වැඩගත් විදිහට ඒ කාලේ නම් ඒගොල්ලෝ කොස්ටියුම් එක පාවා පාවිච්චි කරන්නේ මං හිතන්නේ හැම වාද්‍ය ශිල්පියෙක් එක්කම එයා වැඩ කෙරුවා. ඒ කියන්නේ එහෙම මේ බෙදීමක් නැහැ. මේ දැන් අපි හිතන්නේ දැන් මනෝජ් අපේ මාමා ප්‍රේමනාත් කොඩිතුවක්කු. එතකොට දැන් රෝහණ බෝගොඩ ගාල්ල කියලා විජේරත්න රණතුංග ඒ ටික ඒගොල්ලෝ ඔක්කොමලත් එක්ක. ඒ කියන්නේ එයාගේ එහෙම නැහැ. එයාට කැමති නම් මේ තබ්ලා පහක් කර දාන්න ඒකත් හරි දා ගන්න තියෙන. එහෙම එකක් තිබ්බේ මං හිතන්නේ හැම වාද්‍ය ශිල්පියෙක් එක්කම වැඩ කෙරුවා. එයාට තියෙන්නේ පුදුම මේ එයා දන්නවා මේක කර්මාන්තයක් කියලා. ඒක අපිටත් හැමදෙස්සම කියන්නේ මේක හැමදෙස්සම නගා හිටවන්න වැඩ කරන්න මේ මිනිසුන්ට මේක එපා වෙන විදිහට වැඩ කරන්න එපා. මොකද ඒක රඳාපවතින සූරේ මේ කියන්නේ ප්‍රොඩියුස් අපි කරන්න නිෂ්පාදකවරුත් එක්කනේ. ඉතින් නිෂ්පාදකවත් බේරගෙන ඒගොල්ලන්ට නැත්තම් ලොකු ගණන් යන මේ අස්සෙත් කොහොම හරි මෙයා එක මේ ඒක එයාවත් බේරගෙන අඩු ගන්න. එයාට ගන්න ගාණින් හරි අඩු කරගෙන ඒක එවිනුවට වාදකෙක් හරි දාන්න තමයි එයා ඇත්තටම ඒක මම හොඳින් අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි එතුමා ඒ වැඩ කරපු කාලය තුල ඕනතරම් වැඩ තිබුණා. පටිගත ක්‍රීම් තිබුණා. මේ හැමදාම වැඩ තිබ්බා. ඒ කියන්නේ අපිට දිනයක් ගන්න බැරි තරමට වැඩ තිබුණා. ඉතින් ඒක නිසා ඒ සංගීත ශිල්පීන් සියලුම දෙනාම නිකන් වෘත්තිමය මට්ටමින් කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ආදායම් ලබන ශිල්පීන් බවට පත් වෙලා හිටියා. මොකද ඒ කැසට් පැටයක් ගැහුවම ඒ කැසට් පැටේ අලෙවි කිරීමේ ක්‍රමවේදයන් තියෙනවා. ඒවා මිලදී ගන්න මාකට් එකක් හැදිලා තිබුණා. ඒවා විකුණන තැන් තිබුණා ලංකාවේ පුරා. ඒවා ලංකාවේ හැමතැනම ගෙනියන පිරිසක් හිටියා. ඊට පස්සේ කැසට් CD තැටියාවම ඒකටත් තිබුණා. හැබැයි දැන් අද කාලේ ගන්නකොට මේ සියල්ලක්ම නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ කර්මාන්තේ සම්පූර්ණයෙන්ම කඩන් වැටලාද? වාදන ශිල්පීන්ට මේ වගේ ප්‍රසංගවලට ඇරුණුකොට පටිගත කිරීම ක්ෂේත්‍රයේ සම්පූර්ණ මඩා වෙලා. ඒකේ තේරුම තමයි නිර්මාණ බිහි වෙන්නේ නැහැ කියන එක. ඒක නිසාම තමයි අපි මේ ප්‍රවීණ ශිල්පීන් ඉතාමත් උදාසීනව අද ගෙවල් වලට ලයින්. මේවත් දැකලා ඔබ නිර්මාණකරණයට පිවිසෙනවා නම් ඔබ තුලින් තමයි නිර්මාණ මතු වෙන්න ඕනේ. ඒකයි අපි හැමෝම උත්කම කියන්නේ. මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් මං හිතනවා ඉතාම රසවත් ගීත ගණනාවක් බිහි වෙලා තිබෙනවා. මෙතන වැඩිම ටීඑම් ජයරත්නයි මිල්ටන් මල්ලවාරච්චි. මිල්ටන් මල්ලවාරච්චි තමයි වැඩිම. මම ටිකක් මතක් කරන්නම්. අමාරන් රැගුම් තමයි පටන් ගත්තේ. පටන් ගත්තේ. හරි. එතනින් පටන් ගමු. හදපතුලේ සයුරේ පාවී පාවී ඇදී එන්න වීණා හඬන්න එපා දැන් දවසක් තියේවි. වීදි කොනේ නාමල්තලාවේ රැවීලා අයි මේ උදේ සමනල තටු ලිඳක් ළඟ පෙම් කතා රන්දහදිය බින්දු. රන්දහ බින්දු. එතකොට මුවා වුණා සඳක් සීතල හිම රටේ අන්සතු වී ඇත. රන්මසු නෑ කියා රණේරුවට අවසර නැත. කඳුපාර පාවී ඇදී එන්න ගෙවල් අද්දර දියඹේ පාවී. ඔව්. දියඹේ පාවී තියෙන අවසර නැත නෑ. ඔව්. අතීතයෙන් පවා
සෙනෙහස බිඳුවක්. ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. තව තියෙනවා. ප්‍රේමේ මායා හෝරාවේ. ප්‍රේමේ මායා හෝරාවේ. ස්ටැන්ලිගේ ගී නිර්මාණ අතරේ තවත් බොහෝ නිර්මාණ ගණනාවක් තිබෙනවා අපි කතා කළ යුතු. විශේෂයෙන්ම ලීනස් මෙන්ඩිස් පියතුමා ලිව්ව මර්වින් පෙරේරා සමග නීලා වික්‍රමසිංහ ගායනා කරපු සුවඳ ඇති කුසුමක කියන ගීතයම මම හිතනවා මහා පරිචයක් නිර්මාණය කරන ගීතයක්. ඒක පිටුපස්සේ නීලා වික්‍රමසිංහ එනවා මේ ඇගේ නිර්මාණ ගොන්නත් එක්ක ස්ටැන්ලි පීරිස් මහත්මයාට උපහාර පුදන්න. ඔබට මතකද ඒ උපහාර වලදී ස්ටැන්ලි පීරිස් විතරක් නෙමෙයි ස්ටැන්ලි විසින් තවත් පිරිසකට උපහාර පුදනවා. उपहार सम्मान कदल अभी दुर्ना एक करंड हमबून की ई थिंक एक हरी मैं सांग जनक अवस्था कैतर मैं अब हरी दुखा तू ना मुकद अभी दीन तीन देवा उन्ट तेली नम ते आटे हितर मदील तम या अभी कुटम मे सम्मान कदल दुर्ना मुकद या टेक मे या एक हरीम मंगिता मे मंगिता सहन काल तस्से हिते त्याग हिटपू दया या अवसान काल याट ओण ऊना मे अपीट ए उपहारे अपीट दिन मुकद अभी हेमदाम याव तनिकीर विने अभी अतिम हिटिया एक हित होंम दी हेमदाम याग निर्माण तुला हेम तस्म यम हिटिया कवदात याव वेटेन दुण्णे याग निर्माण हेम तस्म हुद तनकती अभी गुड़ा कुदे ඇතික්කගේ හිටිය සතෙක් කඩා වැටලා දැන් ඉතමත් අසද්දයි කියලා මන් දන්නේ මේ ඇතු දෙන්න ගාවි කියලා ගෙදරට ආවා එහෙම දෙයක් කරන්න ඕනි කියලා මං හරි සන්තෝෂ වුණා මොකද ඒ වගේ මේ ඒ වගේ සුප්‍රසිද්ධ පිළිගත් දෙන්නෙක් मत सहयोग मरी सतोष होना कीप दिन कहीं अभी मैट मेहमे का करूँ मेहमे का करूँ के मीटिंग एम तेल गया 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 मैं मुखर कारण खेत वक्ति किसी में प्रतिपल एक बुनने मट නමුත් මේ ඇවිදින්න බැරි අබ්බගාතිය අපේ ගෙදරට ආවා ඇවිල්ලා මේ තරම් සිනහ ඇයට ගෙන්නන්න පුළුවන් ඔබ ඇගෙන මොනවද හිතන්නේ දෙන්න අත්පුල සන්නාද ඔබ දැකලා තියෙනවද ඇවිදිනකොට මේ තරම් හයියක් මේ තරම් දෙයක් කරන්න පුළුවන් ඒකම පින්කම සින්දුව මෙහි කටාඬ මිනිස්සු දෑ ගැනීම රසවද්දී රස විඳින්නට පුළුවන් හැකියාව බොරු කරන්නේ තමන්ට තමන් බොරු කරන්නේ කමක් නැහැ අපි අතර ඉන්න අවවංක පිරිසිදු හොඳ චේතනාවලින් ආපු අය ඒ අයට තමයි වර ප්‍රසාදය ලැබිලා තියෙනා දෙන්නේ